මොකද තාත්තේ කෑම හන්නේ මට ඇහුණා. උඹරට යනවා. එන්න ටිකක් පරක්කුනොත් මොනා හරි රත් කරලා තියපන් කෙල්ලේ. අනේ මටත් බෑ. මාත් මේ ක්ලාස් දෙකකට යන්න ලෑස්ති වෙන්නේ. චක්‍රාවතියෝ මම උඹ ක්ලාස් එකකට දැම්මද? තාත්තනම් මාව ක්ලාස් එකකට දැම්මේ නෑ තමයි. ඒත් ඉතින් අපේ ඉස්කෝලේ ටීචර් නම් දුක හිතිලා අත්දැකිට විතරක් මාව ක්ලාස් එකකට දැම්මා. ඉගෙන ගන්නවා නම් කොච්චර හොඳයිද? අපිටත් මේ කුඹුරු ගානේ බඩ ගන්න ඕනේ නෑනේ. මං ගිහින් එන්නම් කෙල්ලේ. තාත්තේ තාත්තේ. ඇයි මොකද? මට ක්ලාස් එකට යන්න සල්ලි කීයක් හරි ඕනේ. මගේ කාමරේ ලාච්චුවේ රුපියල් 200ක් තියෙනවා. එහෙනම් ඒක අරන් ගිහින් එනවා. අනේ තාත්තේ, රුපියල් 200ක් මදිනේ. රුපියල් 1500ක් විතරවත් ඕනේ මට. රුපියල් වලින් 1500ක්? ඇයි උඹට නිකන් නෙමෙයිද ඔය ක්ලාස් එකේ උගන්වන්නේ? නෑ තාත්තේ, ඒ පන්තියට සල්ලි බඳින්න ඕනේ. අද කාලේ නිකම් කරනවද මොකුත්? මොකුත්ම කරන්නේ නෑනේ නිකම්. ඒ ක්ලාස් එකට සල්ලි බඳින්න ඕනේ. එහෙනම් මම නිදා ගන්න කොට්ටියට තියෙනවා රුපියල් 2000ක්. ඒකෙන් 1500ක් අරගෙන ඉතුරු 500 තියලා ඵලයක්. අවසර බඩු ටිකක් අරන් ගිහලා මොනා හරි උයලා තියන්න. මගේ හොඳ තාත්තා. එහෙනම් තාත්තා කුඹරට ගිහින් එන්න. මම ලෑස්ති වෙලා පන්ති යන්නම්. හා එහෙනම් කෙල්ලේ මම ගිහින් එන්න. පරිස්සමෙන් ගිහින් වරේ. කුණ්ඩගහ පැහෙල නේද මේ? පැහිලා පැහිලා ගලවලා දාන්න ඕනේ. විරාජය දැක්කොත් ලැජ්ජාවෙ බෑ. කොහොම හරි කොණ්ඩි පෙන්නන්න නැතුව ඉන්න. කවුද අප්ප මේ හදිස්සිය කෝල් කරන්නේ? විරාජය. හෙලෝ විරාජයියා. අනේ නෑ බබා, අප තාත්තා ගෙදර හිටියා. ඔව් ඔව්, තාත්තා ගෙදර හිටපින්ද තමයි කෝල් කරේ නැත්තේ. හැපි වැලන්ටයින්ස් ඩේ බබා. ඔහුම ලැස්තිලා ඉන්නේ. මොකක්ද අනේ, ඔයා තාම ලැස්ති නැද්ද? ඔයාට නම් කියන්න හේතු 1000ක් විතර තියෙනවා. මම අපේ තාත්තා ගෙදරින් යනකන් ඉඳලා ඉවරලා ඉක්මනට ලෑස්තිත් උනා. දැන් එන්නද? ආයෙත් දැන් ඔයා ඉන්න. මං තියන්න. ඔයත් පරිස්සමට එන්න. දුසන්නයි. මාත් ආදරෙයි. බයි. කෝල් එකක් අරන් බලන්න ඕනේ. තාම ගෙදරද දන්නේ. Mm-hmm.
දුවේ දුවේ ඇයි තාත්තේ බත් කන්න නැද්ද අනේ මට බත් කන්න බෑ තාත්තේ ඒ මොකද මේ බත් తీන මේ කන්නේ විසික් කරන්න අපරාදේ එතන ඔය බච්චුට්ටක් කාලේ දෙපංකු අනේ මට බත් කන්න බෑ තාත්තේ එහෙමත් බැරි නම් අර කඩේ ගාව ගෙදර අඹ ගාක් තියෙනවා ඒකෙන් අඹ ගෙඩියක් හරි මට ඉල්ලලා ගෙනත් දෙන්නකෝ අඹ ගෙඩිය ඔව් අඹ ගෙඩිය අඹ ගෙඩිය කියලා නම් මම හොද්දා හදලා දෙන්න නෑ මත් නිකන් ගෙනත් දෙන්න මම කන්න දෙපංකු දෙන්න මම අඹ ගෙඩිය උත්තරන් එන්න අර කඩේ ගියා උඹනාව උත්තරන් මොකද අමාරුව අයියෝ වමෙන් දාන්නේ දන්නේ නැ තාත්තේ මට ඇත්ත කියපන් මට ඇත්ත කියපන් මොකද උඹ නටපු නාඩගම අනේ තාත්තේ මට ගහන්න එපා මම නම් මුකුත් දන්නේ නැහැ අර විරාජ් අය තමයි දන්නේ කියපන් මොන විරාජ්ද අර ළඟදි මරුනේ ශ්‍රියා අක්කගේ මහත්තයා විරාජ් අය අන්නේ යා අර ඇටගෙච්චි ළමයි දෙන්නෙක් ඉන්න මිනිහද යකෝ ඔය ළමයි දෙන්නෙක් නෙමෙයි තාත්තේ එහෙනම් තුන්දෙනායිනේ ඔය දැක තුන්දෙනෙක් ඉන්නේ ඌට ළමයි දෙන්නයි ඉන්නේ බට මම මේ වරෙන් කියන්නේ ඕකයි ගෙදර වරෙන් වර යන්න